විශේෂයෙන්ම අද දවසේදී මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කියන පනත තාවකාලික පනතක් වශයෙන් ගෙනල්ලා මේ රට පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සියලු දෙනාම මේ පනත හරහා මර්ධනය කරපු පනත තමයි මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත. පහුගිය සති තුන තුළදී කල්කසන්තුරේ සිට හම්බන්තොට දක්වා දිස්ත්‍රික්ක 25ම පෙත්සමක් රැගෙන දෙමළ ජාතික සංධානය අපි ගියා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා ඉන්නවා. හැබැයි අද වෙනතුරු මම මේ අවස්ථාවේ මේක කියන්න මම හිතාගත්තේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා අපි එක පැත්තකින් ඉල්ලීම් කරලා උද්ඝෝෂණ කරකොට ආණ්ඩුව හදනවා පුනරුත්ථාපනයේ පනත කියලා අලුත් පනතක් මේ ලංකාවට හඳුන්වලා දෙන්න. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත රටා දරුණු පනතක්ගේ පනත. ඒක නිසා මේ පනත ගේන්න කලින් ඒ පනත ගේන්න බැරි වෙන්න අපි තවත් අරගෙන කරන්න වෙයි කියන පරිණිත මම මේ අවස්ථාවේ දෙන්න කැමතියි. මොකද ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ හරි යම් කිසි කාලවකවානුවක් හිරබාරේ තියාගන්න කාලවකවානුවකින් පස්සේ උසාවියට ඉදිරිපත් කරන්න වෙනවා. මොකද අපි දන්නවා මොකද අද හසන් ජීවන්ත සහෝදරයා දවස් 50කින් ඉඳාස් කළ තියෙනවා සමහර දෙමළ තරුණයෝ දවස් 5000ක් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ හිරගත කරලා තියෙනවා. ඉතින් අපි දිගින් දිගටම ඉල්ලා සිටිනවා මොවුන් නිදහස් කරන්න කියලා. හැබැයි මේ පුනරුත්ථාපනය කරන පනත ගෙනාවොත් එහෙම ඕනතරම් කාලයක් Taman tone widiyata hire tiyagena wada hinsa karala pururuttapana yekin nam yade tiyaganna puluwam e panatak thama me panata eken sam me panata giyenna denna honda na habai pururuttapana karanna ona kandayamak me rata thula innawa e kandayama kawuda kene baluwoth hema me rate aarthike vinashaya karapu Gotabaya Rajapaksa pururuttapana karanna one me rate aarthike vinashaya karaddi eyath ekak ekata hitagath eyage mallila denna ayyala mallila denna Mahinda Rajapaksa Basil Rajapaksa pururuttapana karanna one එතනින් නිහා ගියාම මේ ලංකාවේ මිලියන 22ක් ජනතාවගේ ජීවිතය විනාශ කරලා ආර්ථිකය කඩාදාපු අජිත් තිවාර කබ්‍රාල පුනරුත්ථාපනය කරදී ඒක නිසා මේ පුනරුත්ථාපනය කරන්න ඕන අයගේ නම් කියනනම් තව උඩතරක් යන්න මට ලැබී තියෙන කාලය අවසන් වෙන නිසා මම වැඩි වශයෙන් කියන්නේ මේ අන්තර් විශ්වවිද්‍යාල මේ අන්තරේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සියලු දෙනාට මගේ ස්තුතිමත් පුද කරනවා මේ මඩකලපෝ දිස්ත්‍රික්කයේ මේ වැඩසටහන කරාට ඉදිරි අනාගතේ අපිට සමහර දේවල් වල අපිට එකඟ වෙන්න බැරි වුණාට මේ වගේ ත්‍රස්තවාදී වැරැක්වීමේ පනත වගේ අපි එකතු වෙලා මේ රටේ සුබදායී දේවල් වලදී අපි එකතු වෙලා වැඩ කරමු කියන පොරොන්දුවක් ලබා දීලා මගේ වචන සුවපත් හසන් කරනවා බොහොම ස්තුතියි.